අද මම කොණ්ඩ කැවුම් හදන්න යන්නේ ඉක්මනටම ලේසියෙන්ම කොණ්ඩ කැවුම් හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේක. ඉතින් පළවෙනි පාර තමයි මම මේ කොණ්ඩ කැවුම් තනියම හදන්න යන්නේ. ෆස්ට් ටයිම් කවුරු හරි කොණ්ඩ කැවුම් හදන්න ඉන්නව නම් ඔන්න අනිවාර්යයෙන්ම මේ විදිය ට්‍රයි කරලා බලන්න. අපිට ඕන වෙනවා හාල් පිටි ග්‍රෑම් 200ක්, පාම් පිටි ග්‍රෑම් 100ක්, ඒ වගේම දුඹුරු සීනි ග්‍රෑම් 250ක්, වතුර කෝප්ප එකක් සහ ලුණු තේ හැඳි භාගයක්. මුලින්ම හාල් පිටි ග්‍රෑම් 200යි, පාම් පිටි ග්‍රෑම් 100යි, ලුණු තේ හැඳි භාගයයි මේ වගේ භාජනයකට දාගෙන හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ අපි යන්නේ සීනි පැණි එක හදාගන්න. ඒකට අපි පෑන් එකක් ලිපේ තියලා අපි ගත්ත සීනි ප්‍රමාණයෙන් සීනි මේස හැඳි එකක් වගේ මේ විදිහට දාගෙන සීනි ටික හොඳට කැරමල් කරගන්න ඕන. සීනි අපි කැරමල් කරගන්නේ අපේ කැවුම් වලට හොඳ පාටක් එන්න. සීනි ටික කැරමල් වුණාට පස්සේ පොල් කටු හැඳකින් හොඳට කලවම් කරලා වතුර කෝප භාගයක් විතර එකට එකතු කරගන්න. වතුර එකතු කරාට පස්සේ සීනි එක කැටි ගහන්න බලනවා. ඒ කැටි ටික දිය වෙලා යනකම් ඔයාලා හොඳින් කලවම් කරගන්න. සීනි කැටි දිය වුණාට පස්සේ ඉතුරුණු සීනි ටික ඔක්කොම දාලා නැවතත් හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ ඉතුරුණු වතුර ටික දාලා සීනි ටික දිය වෙනකම් හොඳින් කලවම් කරගන්න. සීනි පැණි එක අපේ ගොඩක් උණු වෙන්න ඕන නැහැ. සීනි ටික දිය වෙනකන් රත් වුණාම ඇති. දැන් අපේ සීනි එක හොඳට දිය වෙලා තියෙන්නේ. අපිට පුළුවන් මේක නිවෙන්න පැත්තකින් අරන් තියන්න. ඊට පස්සේ ගැඹුරු භාජනයක් අරගෙන අපි හදාගත්ත සීනි පැණි එක ඒකට දාගන්නවා. දැන් මේ පැණි එකට අර කලින් අපි එකට මිශ්‍ර කරගත්ත හාල් පිටි පාම් පිටි ටිකයි දාගෙන හොඳින් කලවම් කරගන්න. හැන්දකින් අපිට මේක පහසුවෙන් කලවම් කරගන්න පුළුවන්. පාම් පිටි කැට ටික නැති වෙනකන් අපි මේක හොඳින් කලවම් කරගන්න ඕන. දැන් ඔයාලට පේනවද මේ මිශ්‍රණය ටිකක් ඝනකමින් වැඩි. ඒ නිසා අපි මේකට වතුර චුට්ටක් එකතු කරගෙන නැවතත් හොඳින් කලවම් කරගන්නවා. කැවුම් මිශ්‍රණය ගොඩක් උකු වෙන්නත් බැහැ, ඒ වගේම ගොඩක් දියාරු වෙන්නත් බැහැ. ඒ නිසා වතුර එකතු කරගන්නකොට චුට්ටු චුට්ටු දාගෙන දියාරුත් නැති ඝනකමක් නැති මිශ්‍රණයක් හදාගන්න ඕන. සමහරු කියනවා කැවුම් මිශ්‍රණයට වතුර එකතු කරනකොට කැවුම් හැදුවට පස්සේ කැවුම් හයි වෙනවා, එහෙම නැත්නම් ගල් වෙනවා කියලා. හැබැයි මේ විදිහට හැදුවා කියලා එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. පළවෙනි දවසට වඩා දෙවෙනි තුන්වෙනි දවස් වෙනකොට කැවුම් ගොඩාක් සොෆ්ට් එකට ගන්න පුළුවන් මේ විදිහට හදනකොට. මෙන්න මේ පදමට තමයි කැවුම් මිශ්‍රණය අන්තිමට එන්න ඕන. දැන් අපි මේක පිගානකින් වහලා පැය භාගයක් විතර පැත්තකින් අරන් තියනවා. පැය භාගයකට පස්සේ අපේ මිශ්‍රණය මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අපේ මිශ්‍රණය පොඩ්ඩක් උකු වෙලා තියෙනවා. ඒ නිසා අපි කලින් වගේම වතුර චුට්ටක් දාලා නැවතත් හොඳින් කලවම් කරගෙන දියාරු නැති ඝනකමක් නැති බැටේ එකක් හදාගන්න ඕන. දැන් අපේ කැවුම් මිශ්‍රණය හරි පදමට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේ කැවුම් ටික බදගන්න. තාජියක් මේ විදිහට ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගත්ත කැවුම් ටික බදින්න ඕන විදිහට. අද මම මේ කැවුම් හදාගන්න කැවුම් අච්චුවක් පාවිච්චි කරනවා. මොකද මේක මගේ පළවෙනි පාර නිසා කැවුම් අච්චුවක් නැතුව ලස්සනට හදාගන්න ටිකක් අමාරුයි. ඒ නිසා මෙන්න මේ වගේ අච්චුවකින් තමයි මම අද කැවුම් ටික හදාගන්නේ. තෙල් එක රත් වුණාට පස්සේ අච්චුව තෙල් එකට දාලා අච්චුව වැහෙන ගානට මෙන්න මේ විදිහට කැවුම් මිශ්‍රණය වක් කරගන්න ඕන. අන්තිම ටික මෙන්න මේ විදිහට හිමීට තමයි වක් කරගන්න ඕන.
ඊට පස්සේ තෙල් හැන්දකින් මෙන්න මේ විදියට මැදට තෙල් ටික හැගන්න ඕන. දැන් ඉරටුවක් අරගෙන මෙන්න මෙහෙම මැදට ගහලා වටේ කරකවන ගමන් උස් පහත් කර කර මැද තියෙන පිටි මිශ්‍රණය ඉහළට ගන්න ඕන. එහෙම කරන ගමන් අපි නොනවත්වාම තෙල් හැන්දෙන් මැදට තෙල් හින්නත් ඕන. ඊට පස්සේ තෙල් හැන්දෙන් කැවුම වටේට තද කරන ගමන් මැද තියෙන අවම පිටි මිශ්‍රණය එළියට ගන්න පුළුවන්. මැද තියෙන පිටි මිශ්‍රණය එළියට ආවට පස්සේ අපි නැවතත් තෙල් හැන්දෙන් තෙල් හින්න ඕන. මතක තියාගන්න ඔයාලා මේ වෙලාවේ ගින්දර ගොඩාක් අඩුවෙන් තියාගන්න, නැත්නම් ඔයාලගේ කැවුම පිච්චිලා යාවි. මේ වගේ ලස්සන දුඹුරු පාටකට ආවට පස්සේ ඔයාලට පුළුවන් කැවුම ලිපෙන් ඉවත් කරගන්න. පළවෙනි පාරට හදන්න ඉන්න කෙනෙක්ට නම් මේක ගොඩාක් අමාරුයි කියලා හිතේවි. හැබැයි ඉතින් ඔයාලා මෙහෙම ට්‍රයි කරලා බලන්නකො, මේක හරිම ඉක්මන්, ඒ වගේම හරිම ලේසි, ඒ වගේම හරිම සොෆ්ට් රසවත් කැවුම් ටිකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මෙදා පාර අවුරුද්දට ඔන්න ඔහොම තමයි මම කැවුම් හදාගත්තේ. තවත් රස රෙසිපි එකක් කරගෙන අපි ඉක්මනට මෙන්නම්.